හයි ෆ්‍රෙන්ඩ්ස්, අපි දැන් හයිකින් යන්න යන්නේ. ගමන් නම් ටිකක් දුෂ්කරයි කියලා තමයි කට්ටිය කියන්නේ. අපි ගිහින් බලමු කොහොමද පරිසරය කියලා. ඉතින් හරි සුන්දර රූපතක් අතරම ලස්සන අයිලන්ඩ් එකක්. ඉතින් ගිහින් බලමු. යන්න තියෙන්නේ මෙන්න මෙතන. ගිහින් බලමු හයිකින්. පාර නම් ගොඩක් පටුයි, කොහොමද දන්නේ. පේන හැටියෙත් නම් ටිකක් දුෂ්කර ගමනක් වගේ තමයි. ඊමට ගස් සමාන් ගස් කොලන් තියෙන හින්දා එච්චරම ප්‍රශ්නයක් නම් තේරෙන්නේ නැති. බලමු ගිලා අපිත් එක ඉස්සරහින් යනවා කට්ටිය. ට වඩා ගමන ටික අමාරුයි. ඒත් හැබැයි එකෙත් ආදල්ලයක් තියෙනවා. යමු ඉස්සරහට, තව ගිහින් බලමු. එතනට නම් ඇවිල්ලා තියෙන දැන් ලස්සන අතකීම ලස්සනයි. කොඩා ලස්සනයි. ඔයාලට පේනවද කොඩා ලස්සන ෆේස් එකක්? පල්හැරකින් බලමු. හැබැයි මේක ගැටලුවක් තියෙන්නේ, මේ පල්හැ පඩි පෙල් ගැලවිලා මේ නඩත්තු කරන්න තැ කියලා මම දන්නේ මේ ගවර්න්මන්ට් එකෙන්. පල්හැරකින් තව බලමු. ගොඩක් අය එනවා.
ප්ලේස් එකට. නමුත් මේක අලුත් ඇඩිය හෝ කිසිම දෙයක් කරලා නැහැ. මේ ඉස්සරහා තියෙන පාලිම කෑලි ගැලවිලා තියෙන්නේ. මම හිතන්නේ මේකේ මොකක් හරි අනතුරුදායක තත්ත්වයක් තියෙන හින්දා දන්න එන්නේ නැත්තේ. අර පේනවද දන්නේ බලන්න පුළුවන්. ඇත්තම ලස්සන view point එකක් තියෙන place එකක්. මේක ඇත්තම නඩත්තු කරන්නේ නැත්තේ කියලා නම් තේරෙන්නේ නැහැ. මොකද මේ පරිවෙල් ඔක්කොම ගැලවිලා තියෙන්නේ. මම හිතන්නේ මොකක් හරි මෙතන මේ අනතුරුදායක තත්ත්වයක් වෙන්න ඇති. ඒකයි මේ government එකෙන් මේක මේ නවත්තලා තියෙන්නේ. දැනට ඔය එක්කන දෙන්න කීප දෙනෙක් තමයි මෙතන දෙන්නේ. නමුත් මාරම ලස්සන අර පිටිපස්ස මේ වලට පේනවා ඇති පිටිපස්ස කොච්චර ලස්සනද කියන එක. ඉතින් මේ මෙතෙන්ද ඔයාලට එනවා නම් මේ දූපතට මැලේසියාවේ ත්‍රගන් වලට ඇවිල්ලා තමයි ඉන්න තියෙන්නේ. පුලාව් පියන්තයන් කියලා තමයි නම කියන්නේ. ඉතින් හරි ලස්සන අයිලන්ඩ් එකක්. අර තියමුන් අයිලන්ඩ් එක වගේ තමයි. ඉතින් අපි දැන් තව එක ප්ලේස් එකකට යන්න තියෙනවා. ඊට පස්සේ අපි ට්‍රැවල් එක නතර කරනවා. දැනට අපි තව පල්හැර පොඩ්ඩක් ගිහින් බලමු මේක මොනවද තියෙන view point කියලා බලලා යමු බලන්න. ඇත්තටම මේ ගවර්න්මන්ට් එකේ මේක කරන්න තියෙන හේතුව මේ මම මැලේසියෙන් එක්කෙනෙක් අහලා බැලුවා. ඒකලෝ කියන විදිහට මේකේ දැන් අද වෙනකොට ගිය සතියෙත් මම එක්කෙනෙක් මැරිලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ හුලම් එන වලු හුලම් පාරට තමයි වැටෙනවා කියන්නේ. ඒ හින්දා මේ ඒ හින්දා මේ ගවර්න්මන්ට් එකේ මේ මේ මේක මේ යථාර්ථයට හදන්නේ නැත්තේ මේ වෙනකොට 30කට ආසන පිරිසක් ජීවිත නැති වෙලා තියෙනවා මේ ස්ථානේ. ඒ හින්දා තමයි මේ තත්ත්වෙට මේපත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තට ඒ වුණාට පාරම ලස්සන මේ view point එක කරන්න දෙයක් නැහැ. අපිට ඊට වඩා යන්න දෙන්නෙත් නැහැ. යන්න එපා කිව්වා. අර මේ අපි කාපු එක නා. ඉතින් මෙතෙන් විතරයි වීඩියෝ කරන්න පුළුවන්. මෙන්න මෙතනින් හැට යන්න විදිහක් නැහැ. යමු ඊළඟ place එකට. මොනවද ලස්සන තැන් තියෙන්නේ කියලා බලන්න. ඇත්තටම මේ හොටෙල් එක ගොඩක් ලස්සනයි. මොකද කියනවා නම් මේ දූපතේ මේ ඇවිල්ලා මේකේ දූපත් දෙක තමයි තියෙන්නේ. ඒකෙන් මේ ලොකු දූපතේ තමයි අපි නවත්තම් පොළ තෝරගත්තේ. මොකද මේ මාර කම්ෆර්ටබල් මේ රූම් ඔක්කොම ගොඩක් ලස්සනයි. ඔයාලා හැබැයි මේක කල්තිය බුක් කරනවා නම් ඔයාලට සාමාන්‍යයෙන් ලංකා මුදලෙන් රුපියල් 40,000කට වගේ ගන්න පුළුවන් කලින් බුක් කරොත්. එහෙම නැත්තම් නම් රුපියල් 60,000කට වගේ යනවා. ඉතින් මම කලින් බුක් කරපින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේ දැන් ඔබ මම ඔයාලට විශේෂයෙන් කතා කරන්න ගත්තේ මොකද මේ හොටෙල් එක ගැන කියනවා නම් ඔයාලට අර මේකට යනවට වඩා තව ඔප්ෂන් එකක් තියෙනවා. මටත් ඒක බැරි වුණා. අතරම මේ තව අර පොඩි දූපතේ පොඩි හොටෙල් තියෙනවා. අනේ පොඩි හොටෙල් වල ඔයාලා රූම් එකක් බුක් කරගෙන ඔයාලේ ඒ හොටෙල් එකේ ඉඳන් මේ ප්ලේස් එකට කියන්නේ ලොකු එකට එන්න පුළුවන් ඔයාලට එන්ජොයි කරන්න මේ තියෙන හැම දෙයක්ම ඔයාලට එන්ජොයි කරන්න පුළුවන්. ඔයාලා හොඳම දේ නම් මම කියන්නේ ඔයා මේකින් හොටෙල් එකක් බුක් කරන්න නැතුව පූර්ව රුපියල් 60,000ක් දෙන්න නැතුව ඒ පුංචි දූපතෙන් හොටෙල් එකක් බුක් කරගෙන එතනින් බෝට් එකක් ගන්න පුළුවන් මෙතෙන්ට. සාමාන්‍යයෙන් ඒ හොටෙල් එකේ ඉඳන් මේ මෙතෙන් එන්න සාමාන්‍ය ලංකා මුදලින් රුපියල් මට ගියේ රුපියල් 800 ගාණක්. රුපියල් 800 ගාණක් කියන්නේ මෙතෙන් එන්න මෙන්න මේ මෙතනට. ඉතින් මේ ඔයාලා ඒ ඔප්ෂන් එක තෝරගන්න. මොකද මේ බොරුවට මේකට දෙන්නේ තේරුමක් නැහැ. ඇත්තම අපරාධයක්. අර අපිට ප්‍රතිචේ බලන්න ඕන හින්දා තමයි මම මේකට මේ බුක් කරේ. ඉතින් ඔයාලා ඒක කරන්න එකලා මෙතන තියෙනවා රැට සෑහෙන එන්ජොයි කරන්න ප්ලේස් ගොඩක්. ඔයාලට ඒ ටික ඔයාලට ඇත්තටම ලොකු අත්දැකීමක් වෙයි. ඔයාලා මේ දුපත් දෙකටම ඇවිල්ලා ඔයාලා එන්ජොයි කරන්න. මොකද නැත්තම් අපරාධයක් මේ එන එකේ තේරුමකුත් නැහැ.
අර ස්නෝකලින්ගේ අද දවල් අපි ගියා වාල්ට වීඩියෝ එක දකින්න ඇති. ඒකේ මේ පාට ලස්සනයි. ඉතින් මම කියන්නේ ඔයාලා මැලේසියාවට එනව නම් දවසක අනිවාර්යෙන් තෝරගන්න මේ වගේ දූපතක්. එක්කෝ තියමන් අයිලන්ඩ් එක, එහෙම නැත්නම් මේ ත්‍රංගානු මැලේසියාවල. අන්න ඒක හරි තෝරගන්න. එතකොට ඔයාලට ආවා කියලා අර දැනෙනවා. අන්න ඒකයි කියන්නේ. ආවා කියලා දැනෙන ගතියක් තියෙන හින්දා හොඳම දේ තමයි මේවා දැනක් තෝරගන්න. මොකද අර බිල්ඩින් ගොඩකට බලලා යනවට වඩා මේ වගේ තැනක් ඇවිල්ලා ස්වභාවික පරිසරේ හැමදේම රස විඳින්න පුළුවන් වලට. ඉතින් අද දැන් මේ වෙලාව ඉස්සලා බලනකොට 5යි. දැන් අය මෙතන ඇක්ටිවිටි ඔක්කොම ඊළඟට තියෙන ඒවා ලොකුම පටන් ගන්න 6:00න් පස්සේ. ඔයාලට 6:00න් පස්සේ ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි.